අද අපි වැඩසටහන මේ පටන් ගන්න යන්නේ එතකොට සමන්තයත් ඇවිදිලා ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා අද ඕගලන්ගේ චාර්ජින් ගැන බැටරි එක කොහොමද චාර්ජ් කරගන්නේ මෙතනදී අඳුර ගන්න තියෙනවා ඕගලන්ට 2 cell බැටරි තියෙනවා 3 cell බැටරි තියෙනවා 4 cell බැටරි තියෙනවා සහ ඊට අමතරව නිකල් කැඩ්මියම් පාවිච්චි කරපු පරණ බැටරි තියෙනවා නිකල් මෙටල් හයිඩ්‍රේට් බැටරි තියෙනවා ඒතොර මෙව්වා කොහොමද අඳුර ගන්නේ සහ මේ බැටරි එක චාර්ජ් කරද්දී මොනවා මොනවා ගැනද ඕගලන් හිතන්න ඕනේ කියන කාරණාත් බැටරි වල කාලයක් පාවිච්චි කරගන්න බැටරියක් ඉක්මනට ඩවුන් කරගන්න නැතුව භාවිතයෙන් අයින් කරගන්න නැතුව කොහොමද මේක දිගට පාවිච්චි කරගෙන ඔයගලගේ මුදලුත් ඉතුරු කරගෙන සහ මේ පාවිච්චි කරන දැන් මේ බැටරි වල මේ පාඩම RC කාර් වලටයි RC ප්ලේන් වලටයි RC බඩු ඕනේ හැකට රයිට් වැඩසටහන කරගෙන යන්න මම සමන්තයට ආරාධනා කරනවා ඉදිරියට වැඩ කටයුතු ටික කරගෙන යන්න හරි හැමෝටම සුබ දවසක් සුබ දෑසනක් අද ඔයගලන්ට පාඩමක් විදියට අපි කියලා දෙන්න අදහස් කරේ බැටරියක් කොහොමද චාර්ජ් කරන්නේ බැටරිය ඩිස්චාර්ජ් කරන්නේ කොහොමද බැටරියක් ස්ටෝරේජ් තියාගන්නේ කොහොමද කියන මොකද අපි ගුවන් යාන ශේෂ්ත්‍රයේ මොඩල් වල පටන් ගන්නකොටම වැදගත්ම දේ තමයි තමන්ගේ බැටරිය ආරක්ෂා කර ගැනීම. ඉතින් බැටරියක් ආරක්ෂා කරගන්නවා කියන්නේ ඔයගලගේ මුදල් ඉතුරු කරගන්න වැඩක්. බැටරියක් ආරක්ෂා නොකර ගන්නවා කියන්නේ ඊළඟ කාරණා තමයි ගුවන් යානයේ වැඩි වෙලාවක් ගුවනේ රඳවා ගන්න බැහැ. හේතුව ඉක්මනට බැටරි බහිනවා. බැටරි හෙල්ත් එක නිතරම මේන්ටේන් කරන්න ඕනේ. ඒක හින්දා මම අද ඔයගලන්ට කියලා දෙන්නම් බැටරි හෙල්ත් එක මේන්ටේන් කරන්නේ කොහොමද සහ ඒක ආරෝපණය කරන්නේ කොහොමද චාර්ජ් කරන්නේ කොහොමද කියන අදහස. මම ඔයගලන්ට පෙන්වන්නම් අපිට අවශ්‍ය කරන මූලික දේවල්. පළවෙනි එක තමයි අපිට අවශ්‍යයි බැටරි චාර්ජරය. අපි පාවිච්චි කරනවා මේ වගේ බැටරි චෙක් එකක්. මේක මගේ දැන් බ්‍රෑන්ඩ් එක හොබි කින්ග් එක. හරි මේ වගේ චෙක් කරගන්න නිතරම ළඟ තියාගන්න ඕන කෙනෙක් මොකද බැටරි හෙල්ත් එක මේන්ටේන් කරන්න පුළුවන් මේ වගේ. තව උපකරණයක් තියෙනවා ප්ලේන් එකට අමුල්ල යවන්න පුළුවන් බස කියන එක. බස එකෙන් වෙන්නේ බැටරි ලෝ වෙනකොට යා මේ හයියෙන් එලාමයක් වගේ කෑ ගහනවා. ඒක තමයි බස එකෙන් සිද්ධ වෙන්නේ. ඒක ඉස්සරහට ඒවා කියලා දෙන්න. දැන්ට බලන්න කොහොමද කියලා හරි මේ තියෙන අද අපි චාර්ජ් කරන්න ගත්ත බැටරියක් මේක ඇවිල්ලා 3 cell 3 cell ඔව් මේක 850 ඔලන්න මේ 3 cell 850 බැටරියක් තියෙන්නේ තව එකක් තියෙනවා මේක 2 cell එකක් 2 cell 900 කියලා දාලා තියෙන්නේ මේ බැටරි දෙක තමයි අපි චාර්ජ් කරන්නේ කොහොමද මේක ඩිස්චාර්ජ් කරන්නේ කොහොමද ස්ටෝරේජ් පවත් ගන්න කොහොමද කියලා හරි දැන් ඕගලන්ට මම ඉස්සෙල්ලම පෙන්නන්නම් ප්ලග් කරලා ඕගලන්ට පේනවද නැහැ බලෝ පේන හරියට මම ගන්නවා හරි මම පේන්නේ නැහැ ඕන් එක පේන්නේ right ඉස්සෙල්ලම මේක මච් ප්ලග් කරමුකෝ හරි මම හිතන දැන් හරි කියලා රයිට් නම්බර පේනවා නේද මම එක එක පෙන්නන්න මේක ඩිරෙක්ට් චාර්ජින් කියන 22 වෝල්ටේජ් අපි ඒක වෙනස් කරගන්නවා දැන් අපි 3 cell බැටරිය චාර්ජ් කරන්න යන්නේ කොහොමද 3 cell චාර්ජ් කරන්නේ කියලා බලමු 3 cell වලට මේ වගේ අපි බැටරිය 90 මේ තියෙන බැටරිය මේ කනෙක්ටර් එක XT60 කියන කනෙක්ටර් එක තමයි අපි පාවිච්චි කරන්නේ. බැටරිය තියෙන ඇවිල්ලා තියෙන මේක නะ XT60. එතකොට අපි මේ වගේ කෝඩ් එකක් හදා ගන්න ඕනේ XT60. නෙවෙයි මේ පැත්තට XT60 මේ ඔරිජිනල් මේ දෙක එනවා. මේ ක්ලිප් දෙක එනවා ගන්න XT60. එතකොට සමහර වෙයි මම ඔයගලන්ට පෙන්නන්න XT60 දැන් මේකට පාස් ගත්තට මේ දෙකට හැබැයි හැම එකක්ම XT60 බෑ මේ බලන්න මේ ක්ලිප් එක
මේක බොහොම පොඩි. එතකොට කරන්නේ මොකද්ද? X360 වලට X360 ෆ්‍රී මේල් එක පාස් කරගන්නවා. පාස් කරගෙන මේක ජොයින් කරනවා. එතකොට මේක හරි. මේ දින් ෆ්‍රී මේල් එක පාස් කරගන්නවා. මේ JST එකට, මේ කනෙක්ටර් JST එක. ඒකට පාස් කරගන්නවා මෙහෙම කන්වර්ෂන් එක. මේ ඔයගොල්ලන්ට පේන්න ඇති. මේකේ මේ වගේ එකක් අපිට පාස් කරගන්න පුළුවන්. පාස්ගෙන ඒ බැටරිය බැටරියෙන් අනු බැටරිය කියන්නේ බැටරියක් ගන්න මේ වගේ එකක් පාස් කරගන්න. මේ බැටරියට අදාළ දේ පාස්. හැබැයි මේක වයර් හානස් එකක් එනවා සියලුම බැටරිය වලට ගැලපෙන එකක්. සමහර මේ චාර්ජර් වලට එනවා මේ වගේ චාර්ජරේට කොහොම දේවල් charge කරන්න පුළුවන් වයර් හානස් එකක්. එහෙම එකක් තිබ්බොත් අපිට හරි වාසි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි සමහර අය ඉච්චර වෝල්ටේජ් එකක් අදින්න බැරි පොඩි ගැටියක් තියෙනවා. මොකද අපි අත්දැකීමෙන් කියන්නේ වැඩේ ඒක හොඳයි සාර්ථකයි. අපි බලමු දැන් කෙලින්ම වැඩේට බහිමු. කොහොමද කරන්නේ? ඉස්සෙල්ලා මතක ඇතුව මෙන්න මේ දෙක තමයි ප්ලග් කරන්න ඕන. මේ තියෙන අපේ චාර්ජරයට හරියට මේ දෙක ප්ලග් කරන්න ඕන. මේකෙන්නේ රතු පාට වයර් එක දාන කළු පාට එක වෙනවා. අපි හරියටම රතු පාට එකට රතු පාට එක ගහන්න ඕන. ඕගොල්ලන් පේනවත් දන්නේ මේ රතු පාට ඕක හරියට මෙන්න මේ විදිහට රතු පාට එකට ගහන්න ඕන. තමයි පේන්නේ නැතුවත් ඇති. කළු පාට එක කළු පාට එක. මේක පාට වලින්ම වර්ණ වලින්ම දාලා තියෙනවා. බැරි වෙලා හරි මේකේ පාට වල අමතරව වෙනත් විදියකින් මේ වැඩේ කරොත් ඒ කියන්නේ දනරින මාර්ම මේ චාර්ජරේ පිච්චෙන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලමු අපි කොහොමද ඊට පස්සේ මේක කනෙක්ට් කරනවා. මේ 2200 බැටරිය. මේ තියෙන්නේ 2200 බැටරිය. X360 DNA මේක X360 හරියටම සෙට් කරනවා. මේකේ දනරින මාරු වෙන්නේ නැහැ. හේතුව දනරින මාරු වෙලා වදින්නේ නැහැ. මේකේ තියෙන හැඩයත් එක්ක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. එක පැත්තක් බැට් අනිත් පැත්ත රවුම් වෙන්නේ. එතකොට අනිවාර්යෙන් දෙපැත්ත මාරු වුණාට කවදාවත් ප්ලග් කරන්න බෑ. මේ වාර ප්ලග් වෙන්නේ නැහැ පාර. දැන් හරි විදිහට ගහවම ටක් දාලා ක්ලිප් එක වහිනවා. මේදී right දැන් මෙතෙන්දි තව දෙයක් තියෙනවා. අපි තෝරගන්න ඕන මේකේ ඕලට නැගතම් දෙනේවි. මම හිතන්නේ මේ තියෙන්නේ චාර්ජරේ. දැන් මේකේ තියෙන්නේ 22 වෝල්ටේජ් ඩිරෙක්ට් චාර්ජ්. ඊට පස්සේ මෙතනින් චෝජ් කර මේ චෙක් කරගන්නවා. බලන්න මෙතන සිලෙක්ට් කරපුවාම එක එක ඒවා එනවා. මේ ෆාස්ට් චාර්ජ් එනවා. ෆාස්ට් චාර්ජ් කියලා එකක් එනවා. ඔන්න දැන් ආපහු ස්ටෝරේජ් කියන එක එනවා. මේ බටන් එක ප්‍රෙස් කරා. එකින් එකට පොඩි පොඩි මැනුවල් තියෙන පොඩි වෙනස්කම් තියෙනවා. ඩිස්චාර්ජර්ස් තියෙනවා මේ. බලමු තව එකක් මොකක්ද? චාර්ජයි. ජස් ආයි බැලන්ස් චාර්ජ්. දැන් බැලන්ස් චාර්ජ් 7 වෝල්ටේජ් තියෙනවා. දැන් බැලන්ස් චාර්ජ් 7 වෝල්ටේජ් වුණාම අපි 11.5 වෝල්ට් නේ යන්නේ. එතකොට 7 හරියන්නේ. අපි එතකොට මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම බලන්න පළවෙනි තැන ඇම්පියර් ගාන මෙතන මේ බ්ලින්ක් වෙනවා. ඒක නෙමෙයි. ඊළඟට ආයෙ වුණා මේ 7.4 බ්ලින්ක් වෙනවා. ඔන්න අපි ඒ පාර මේකේ ප්ලස් පැත්ත බ්ලින්ක් කරපුව එකපාරක් ක්ලික් කරපුවාම දැන් කියලා. දැන් 11.1 වෝල්ට් කියලා. ඔන්න 11.1 වෝල්ටේජ් එකේ තමයි මේ බැටරිය charge කරන්නේ. හරි. දැන් වෝල්ටේජ් එක ඕකේ. ඊට පස්සේ අපි යනවා ආපහු ආයෙත් මේ බටන් එක ප්‍රෙස් කරපුවාම දකුණු අත පැත්තේ ඇම්පියර් පැත්ත. දැන් මිලි ඇම්පියර්ස් 5යි. ඔන්න දැන් 6 7 අපි වැඩි කරගමු මේක 2200 වෙනකම්. හරි 2200 මිලි ඇම්පියර් 2200යි. මොකද මේකේ තියෙන 2200 අපිට ඊට වඩා යන්න පුළුවන්. එතකොට ෆාස්ට් චාර්ජ් වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉක්මනට චාර්ජ් වුණාට වැඩි වෙලා බැටරිය අල්ලන්නේ. ස්ලෝ චාර්ජ් වුණොත් තමයි බැටරිය අල්ලන්නේ. ඒක හින්දා අපි සාමාන්‍ය දාගන්න 2200 වලට අඩුවෙන් දැම්මොත් එක සෑහෙන වෙලාවක් යනවා. හැබැයි වෙලාවක් ගියාට චාර්ජින් අල්ලලා තියෙනවා හොඳට. ඒක හින්දා සාමාන්‍ය අඩුත් නැති වැඩිත් නැති මැදයාගයක් තමයි බැටරිය යගේ දැම්මොත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ. මෙයා වෙනස් වෙන එක 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 දැකීම් මත සහ බැටරිය එක එක එන විදියට. ඒ කියන්නේ මුලින්ම මේ කරන්නේ මේ දැන් පාවිච්චි කරන එක්කෙනා දකිනවා මේ අත්දැකීමෙන් කමන්නේ මම මේක 3000 න් charge කරනවා. එතකොට
ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒත් අල්ලලා තියෙන වෝල්ටේජ් එක 3000 චාර්ජ් කරන්න. හැබැයි ඉක්මනට චාර්ජ් වෙනත් පුළුවන්. එතකොට සමහර බැටරිස් වල එන මේ discharge rate එක. මේ discharge rate එකෙන් පුළුවන් විනාඩි 5ෙන්ද 2ෙන්ද 3ෙන්ද 10ෙන්ද කියලා චාර්ජ් කරන වේගය. එතකොට වැඩි වෝල්ටේජ් ප්‍රමාණය ඇම්පියර් ගන්න මෙතන 5 දාලා හරි චාර්ජ් කරන්න පුළුවන්. ඒක ඉක්මනටම චාර්ජ් වෙනවා. හරි. දැන් ඒක හරි. දැන් 11.1 ඊට පස්සේ අපි මේ බැලන්ස් ප්ලග් එකක් තියෙනවා මේක ඔයගොල්ලන්ට පේනවා මේ බැලන්ස් ප්ලග් එක මේ කළු පාට තියෙන හිඳ පේන්නේ සුදු පාට එක මේ තියෙන්නේ 3 cell බැලන්ස් ප්ලග් එක මේ 2 cell බැලන්ස් ප්ලග් එක මේ තියෙන්නේ ඒක 2 cell වලට එනවා වයර් 3ක් එතකොට බාරන 3 cell වලට එනවා වයර් 4ක් නිතරම සෙල් ගාන 3යි නම් වයර් 4යි සෙල් ගාන 4යි නම් වයර් 5යි එහෙම මෙහෙම වයර් එකක් වැඩියෙන් එනවා ඕගොල්ලෝ දැනට හුඟා මේකේ මේ තියෙනවා මේ ප්ලස් මයිනස් එනවා ඊට පස්සේ සෙල් වලට වෙන වෙනම එනවා හරි මේකේ නිතරම එනවා ප්ලස් මයිනස් එනවා සෙල් කීය තියෙන සෙල් 3යිනේ ඉතින් සෙල් 3ේ බැටරිය එනවා වෙනම සෙල් 3යි ප්ලස් 1යි හරි නිකන් මතක තියාගන්න දැන්ට හුඟක් දේවල් මතක තියාගන්න ඕනේ. ඔයාලා නිකන් සාමාන්‍ය දැනෙන දෙයක් හිතට වැටහෙන දෙයක් විතරක් මතක තියාගන්න. හුඟක් දේවල් මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මොකද මේවා තියරිනේ ප්‍රැක්ටිකලි එක තමයි මේවා යන්නේ. මේවා ප්‍රැක්ටිකලි එක තමයි ගියොත් තමයි සාර්ථක. හරි. අපි දැන් බලමු බැලන්ස් ප්ලග් එක ප්ලග් කරන්න කොහොමද කියලා. මේකේ තියෙනවා බැලන්ස් ප්ලග් ප්ලග් කරන්න 2 cell, 3 cell, 4 cell, 5 cell, 6 cell. වෙනකම් මේකේ තියෙනවා සමහර ඒවා 10 cell වෙනකොට facilities තියෙනවා හරි දැන් අපිට මේකේ 3 cell තියෙන port එකට ගහනවා එතකොට මේ port එක මේකේ තියෙන port එකට සමාන එකක් එනවා ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා අතේ තියෙන battery එකේ තියෙන port එකට සමාන port එකක් charger එනවා සමහර ඒවායේ තියෙනවා මේ charger එකෙන් එළියට අරන් තියෙන ඔය wire set එක මේක වෙනම තියෙන්නේ මේකට එකක් join කරලා තියෙනවා අනිත් wire ටික ඔක්කොම ඇවිල්ලා මේ තනි කෑල්ලකට තියෙනවා එතකොට බිම තියාගෙන සරලව ප්ලග් කරගන්න පුළුවන්. මේකේ වෙනස තියෙන්නේ මේකටමයි මේ ප්ලග් කරන්න තියෙන්නේ. අනිත් ඒවායි තියෙන්නේ නැහැ. බැලන්ස් ප්ලග් පෝට් එක ඔක්කොම එළියට දාන්න. ඒක සාමාන්‍ය සරලව ප්ලග් කරගන්න පුළුවන් බිමට මෙහෙම තියලා නිකන් ගහන්න. හැබැයි ඒකේ ලූස් කනෙක්ෂන් තියෙනවා. ඒත් ලූස් කනෙක්ෂන් එක නම් එච්චර ගණන් ගන්න එපා. ඒක මේ මම හිතනවා සාර්ථකයි කියලා. මොකද කෙනෙකුට ලේසියෙන් ප්ලග් කරගන්න පුළුවන්. මේක බැටරිය ආසන්නයටම ගේන්න ඕන. නිත්තක මොකක් හරි වෙලා බැටරිය වැරදීමක් වෙලා හරි ඕ චාර්ජ් කියලා ගිනි ගැනීමක් වුණොත් බැටරි චාර්ජර් එක පිච්චන මෙච්චර ළඟින් තියෙනවා. ඒකෙන් ද අපි නිතරම මතක තියාගන්න අර වගේ එකක් පාවිච්චි කරොත් හොඳයි කියන මගේ අදහස තමයි තියෙන්නේ. හරි බලමු අපි මේක ප්ලග් කරන්න කොහොමද කියලා. ඔයගලන්ට පේනවද නැහැ මේ 3 cell පැත්තට එන්න මෙහෙම අරගන්න. එනවා. රීසෙල් ප්ලග් කරපුවාම මේක තාම ලින්ක් වෙනවා දැන් මේ 11.1 කියන තැන මේ බටන් එක ඒකෙලින් ක්ලික් කරන බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ ලින්ක් වෙනකොට බලමු එක්ක සද්දයක් ආවා ඒ සද්දෙන් ආව කියන්නේ චාර්ජ් වෙන පටන් ගන්නවා ඊට පස්සේ පුළුවන් අපිට ඒක ස්ටොප් කරන්න පුළුවන් ඊට පස්සේ බලන්න පුළුවන් මේ බටන් එක ප්‍රෙස් කරලා සෙල් ගන්න හරියට කියලා බලන්න දැන් ඒක සමහර උඩ තියාගෙන පෙන්නන්න අමාරුයි බලන්න දැන් බැලන්ස් වෙන ඒවා වෙන වෙනම පෙන්නනවා ඔයගොල්ලන්ට පේනවා ඇති සෙල් 4 සෙල් 3 වෙන වෙනම මෙයා චාර්ජ් කරන්න ගන්නවා මේ බලන්න මෙයා ඔක්කොම 4 හැම සෙල් එකක්ම 4 ගන්න චාර්ජ් වෙලා තියෙනවා මේක 4:20ට චාර්ජ් වුණාම මේක ඔටෝ ඕෆ් එක. දැන් මේකම 4:20ට බ්ලැක් කීය තියෙන කියන. 4:07 4:01 4:01. මේ බැටරිය හොඳ මට්ටමේ තියෙන එක මොකද සමානව බැලන්ස් වෙලා චාර්ජ් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක එහාට මෙහාට ගෙනියන ලූස් කනෙක්ෂන් නැති වෙනවා ඉතින්. ඔයගොල්ලන්ට පේනවා කියලා හිතනවා. මේ බලන්න
උපරිම අරන් තියෙන ඔයගලන් සෙල් ටික පේනවා ඇති එකේ එක වෙනස් වෙනවා එහෙම හැම දෙයක් හරි ඒක charge එක දීලා දැනට දැන් ඉස්සෙල්ලම charge කරන්න ගත්තම ඔය වගේ තමයි charge වෙලා සමහර ඒවා පැය කාලක් විනාඩි 5ක් 10ක් වගේ යන වෙලාවල් තියෙනවා විනාඩි 5ක් 10ක් යනකොට මේක charge එක complete වෙනවා complete වුණා මේක alarm එකක් වැදලා off වෙනවා සාමාන්‍ය alarm එකක් වැදලා off වෙනවා battery එතකොට දැන් ඊළඟට මේක අපිට පුළුවන් fast charge කරන්න පුළුවන් storage එකට එතකොට fast charge දාන එකයි storage දානවා කියන්නේ fast charge දානවා කියන්නේ බොහොම ඉක්මනට charge වෙන්න දාන අපි දැන් මේක හදිස්සිය try කරන්න ඕන මොකක්ද check කරගන්න ඕන කියන්නේ battery බෑලා අපි කරන්නේ තක්කලා fast charge දාන fast charge දාන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි වුණාට facility එකක් ඇවිල්ලා තියෙනවා ඒක බොහොම safety එකේ charge වෙනවා එච්චරම කරදරයක් නෑ වාට හදිස්සිය මොකක්ද fast charge දාලා charge කරගන්න ඊළඟට වැදගත් දේ තමයි ස්ටෝරේජ්. නිතරම බැටරිය ෆ්ලයි කරලා ඉවරනකොට ඒක ස්ටෝරේජ් දාන. ස්ටෝරේජ් එකේ දාන්නේ ඔගේ සම්මත වෝල්ටේජ් එකක් තමයි. වෝල්ටේජ් 380. ඒක තමයි 80 හැම සෙල් එකක්ම තියලා බැලන්ස් කරනවා. ඒ කියන්නේ සෙල් එකකට එකකට 380 බැලන්ස් කරනවා. බැලන්ස් වුණාම මෙයත් ඕෆ් වෙනවා ඔටෝ. ඔටෝ ඕෆ් වුණාම මේක තියලා තියන්න පුළුවන්. සාමාන්‍ය අපිට පිට රටක ඉඳලා බැටරියක් එනවා නම් අපි 380 තමයි සෙල් බැලන්ස් තියලා එවන්නේ. හැම බැටරියක් මේ. ඒගොල්ලෝ ඒ ගන්න ස්ටෝරේජ් එක මොකද මේ බැටරිය එක සෙල් එකක් අර 0 වුණොත් පණ ගන්නන්න අමාරු. මොකක් හරි ප්‍රශ්නයක් කළා බැටරිය 0 වෙයි. 0 වුණොත් මෙයා පණ ගන්නන්න බැ බැටරිය මැරෙනවා. හැබැයි හදිසි අපි දැක්කොත් 0 වෙනවා. කියන්නේ අපි ෆ්ලයි කර කර ඉඳලා ගෙනල්ලා ප්ලග් කරා. ප්ලග් කරපුවාම මේ බලන මොකද්ද එක් පාටක් මෙතන බැටරිය එරර් කියලා. එතකොට බල ගහලා බලනකොට එක බැටරියක් 0 වෙලා. ඒ කියන්නේ 0 කියන්නේ සමහර වෝල්ටේජ් 1-2 වගේ 1-2 වගේ වුණාම මෙයා ගන්නෑ. එතකොට ඒ සෙල් එක මැරිච්ච විදිහට ගණන් ගන්න. අපි ඒ වෙලාවට කරන්නේ ඒ සෙල් එකයි ඔක්කොම සෙල් ටික ෆාස්ට් චාර්ජ් කරනවා. ඒ කියන්නේ නිකල් කැඩ්මියම් වලින් ෆාස්ට් චාර්ජ් කරනවා. නිකල් කැඩ්මියම් වලින් චාර්ජ් කරපුවාම මේ අපිට නිකල් කැඩ්මියම් වලින් චාර්ජ් කරන්න පුළුවන්. එතකොට වේගයෙන් මෙයා චාර්ජ් කරන වැඩි වෝල්ටේජ් එකක් දිනවා. ඊට පස්සේ කරන්නේ අර බැටරිය මැරිලා අගේ පල්ලෙහාට තියෙන එක ආයේ ටිකක් වැඩිපුර ආරෝපණය වෙනවා. ආරෝපණය වුණ ගමන්ම ඊට පස්සේ සාමාන්‍ය විදියට ලිතියම් පොලිම චාර්ජ් කරන විදියට චාර්ජ් කරන්න පුළුවන්. සමහර විට ඒ දාලත් එන්නේ නැහැ. ඊට පස්සේ ගන්නේ අපි ආයේ තව චුට්ටක් දාලා බලන කොහොමද කියලා. හැබැයි නිතරම මතක තියාගන්න ඕනේ බැටරිය අතින් අල්ලගෙන බලන්න ඕනේ නිතරම බැටරිය රත් වෙනවද කියලා. මොකද ඒක ඕවගේ බැටරිය කුපුරනවා. ඒකෙන් ද අපි පරිස්සම් වෙන්න ඕන ඒ වගේ දේවල්. මොකද මේ වගේ දේවල් අත්දැකීමෙන් තමයි. දැන් ඕගොල්ලෝ සමහරට මේක මේ නිකල් කැඩ්මියම් දාලා ෆාස්ට් චාර්ජ් දාලා වෙන වැඩක් කරන්න යන්න බෑ. ළඟම බැටරිය ගාම ඉන්න ඕන අතින් අල්ලලා බලන රත් වෙලාද කියලා. එතකොට මේක පෙන්නන වෝල්ටේජ් ගාන මෙන්න මේ ගාන කියලා. ඊට පස්සේ මේ අපිට පුළුවන් අරක නිකල් කැඩ්මියම් වලින් අයින් කරලා ලිතියම් පොලිමර් වලින් චාර්ජ් කරන්න. හැබැයි මේ ක්‍රමය හැම තිස්සෙම හරියන්නේ නැහැ. සමහර අය බැටරි තියෙනවා මේ වෝල්ටේජ් එක බහලා සෑහෙන කන්. සමහර දෙහිකම බහැල. එහෙම වුණොත් හරියන්නේ නැහැ. අපිට ග්‍රවුන්ඩ් එකේදී අර වගේ ෂණිකව දෙයක් වුණොත් නිකල් කැඩ්මියම් හරහා වැඩි වෝල්ටේජ් එකක් දීලා චාර්ජ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ සෙල් එක වෙනම චාර්ජ් කරන්න වෙනම චාර්ජ් කරගත්තොත් හරි. මොකද දැන් මෙයා කරන්නේ දැන් කට් ඔෆ් කරලා දානවා මේකේ වෝල්ටේජ් එක නැහැ කියලා එරර් එකක්. එතකොට අපි වෙනම මොකක් හරි කට්ටක් ගහලා හරි ඕගොල්ලන්ගේ අත්දැකීම් මත ලයින් එක එළියට අරගෙන ඒකට පවර් දීලා චාර්ජ් කරගත්තොත් හරි. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි හරේ නියම විදියට බැටරිය මේන්ටේන් කරනවා නම් එතකොට බැටරි හෙල්ත් එක බොහොම වැඩි වෙනවා. ඒ වගේම ලිතියම් පොලිමර් ගැන කියනකොට තව ඕගොල්ලන්ට කියන්න හුඟක් දේවල් තියෙනවා. අනිත් එක මේ බැටරිය පුළුවන් නම් බලන්න මේ බැටරි වලට එනවා සේෆ්ටි බෑග් කියලා බෑග් එකක්. බෑග් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇතුළේ මොනවා හරි වුණොත් ගින්දර පිටට යන්නේ නැහැ. මේ බැටරිය කුපුරන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ කියන්නේ මේක ඕවර්චාර්ජ් කරලා බැටරිය ඉදිමිලා ඉදිමිලා කුපුරනවා. කුපුරන්නේ අනිත් එක තමයි බැටරියක් කුපුරන එකක්. ඊට පස්සේ අපි මේක සේෆ්ටි වෙන්න නම් බැටරියක් අපි අයින් කරනවා නම් කරන්න ඕන
මේක ලුණු වතුර බෝතලයේ ගිල්ලලා තියෙනවා. ලුණු වතුර බෝතලයක ලුණු වතුර ටිකක් ගෑම් බෝතලයක දාලා මේක බස්සලා තියෙනවා. ඒක බස්සලා තිබ්බහම බස්සලා තියලා ගිල්ලලා තියන්න නැත්නම් ගිනි ගොඩවල් වලට මේ බැටරි දාන්න එපා. නිතරම මතක තියාගන්න මොන හරි ඩැමේජ් වෙලා අයින් කරන්න සිද්ධ වුණොත් ලුණු වතුර බෝතලයකට බස්සලා තියන්න. බැටරිය ගලවලා ගත්තා ලුණු වතුර දාලා දිය කරා බෝතලයට බස්සලා තිබ්බා. ඊට පස්සේ බැටරිය සම්පූර්ණයෙන්ම මැරිලා යනවා. කර්මන්නේ වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක වල්නවාද මොකද්ද ගන්න. හැබැයි මතක තියාගන්න බැටරිස් ගිනි ගොඩවල් වලට දාන්න එපා. මේ ඒක ඒතකොට කුකුරන්න බලන්න. අනිත් එක පොඩිම දරුවෝ ඉන්න තැන් වලින් මේ බැටරිස් ඈත්ව තියාගන්න. ඊළඟට මේක සාක්කුවේ දාගන්න එපා. සාක්කුවේ දාගත්තත් ප්‍රශ්නයක්. හරි මේක මොකක් හරි ෂෝට් කරලා පිපුරුවොත් එහෙම මොකද ලොකු ගින්නක් ඇති වෙනවා. මොකද අපි අහලා තියෙන හොබි ෂොප් රටවල් වල මේ බැටරි පුපුරලා හොබි ෂොප් එකම ගිනි අරගෙන තියෙනවා. මොකද මගේ අත්දැකීමෙන් මම නිකල් කැඩ්මියම් චාර්ජ් කරන්න එක පාරක් හදනකොට මට අමතක වෙලා මම කොහේ හරි ගියා. එනකොට මට තේරුණා බැටරි ඕ චාර්ජ් කියලා. මොකද බැටරි අසාමාන්‍ය විදිහට මම ගලවන්න හදනවත් එක්කම වගේ මේ බැටරියේ ගිනි ගන්න ගත්තා. ඊට පස්සේ එහෙමම ගලවලා එළියට විසි කරා. එළියට විසි කරනකොට ගින්දර බෝලයක් විසි කරේ. ඒක හින්දා අපි දැන් වැඩිහිටියෙක් විදියට දැන් වෙච්ච අත්දැකීම් ඕගොල්ලන්ට කියන්නේ ඒකින් කවදාවත් ඕගොල්ලෝ ඒ වැඩේ කරන්න එපා. ඊට පස්සේ මම නිකල් කැඩ්මියම් මොන හරි ගහලා මැරිච්ච බැටරියක් පණ ගන්න හදනවනම් නිතරම අතින් අල්ලලා බලන රත් වෙනවා. ඒක රත් වෙනවා නම් අපි නවත්තලා ගහලා බලනවා. මොකද මේක රත් වෙලා පුපුරනවා. තව එකක් තමයි මේ බැටරියට ඕගොල්ලෝ කවදාවත් මෙහෙම කූරකින් අයින්න එපා. බැටරිය ඉදිමලා කියලා කූරකින් අයින්න එපා. මම දැකලා තියෙන සමහර අය කියන බැටරිය ඉදිමිලා කියලා හුලං යනවා කියලා එතනින් කටෝවෙන් විතරලා හුලං යනවා. ඒතකොට බැටරිය නම් මේ ඉදිමු බහිනවා. ඊට පහුවේදී නම් බැටරිය වැඩ කරන්නේ. ඒක හින්දා මේ අනිත් එක තමයි මේ බැටරිය අරහ කූරකින් ඇන්නොත් අනිවාර්යෙන් ගිනි ගන්න බෑ. ඒක හින්දා අනිවාර්යෙන් අපි මේ වගේ දේවල් කරන්න යන්න එපා. මේ වගේ දේවල් මම කටින් කියනට වැඩිය ඔයගොල්ලෝ පුබක් ඉගෙන ගන්නේ ප්‍රැක්ටිකලි. මේක මේකත් එක්ක වැඩ කරනකොට බැටරි චාර්ජ් කරනකොට බැටරි චෙක් කරනකොට දැන් හරි දැන් මේ බැටරිය දැන්ට 4:12ට විතරයි චාර්ජ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 4:1ට තිබ්බට 4:12ට චාර්ජ් වෙලා. මෙයා ෆාස්ට් චාර්ජ් දැම්ම නම් මෙලාට චාර්ජ් වෙලා බ්ලින්ක් වෙනවා. හරි මේක 4:20දී එලාම් එකක් එක නවතිනවා. දැන් අපිට එච්චර කාලයක් ගත කරන්න බැහැ නේද? ඊළඟට තව පොඩි බැටරියක් charge කරන විදිය කියලා දෙන්නම්. මේක අපිට ගෙලින් මෙතන stop කරන්න පුළුවන්. stop වුණා. හරි ඊට පස්සේ මේ ගලවනකොට එලාම් එකක් එනවා. හරි. connect error කියලා තමයි වැටෙන්නේ. එලාම් එකක් කියලා connect error. හරි. කනෙක්ෂන් එකේ error එකක් කියලා මේක තේනවා ඇති ඕගොල්ලන්ට. එහෙම ගැලුවා. ඕගොල්ලෝ දන්නවා ඇති අපිට ඕක charge කරන්න ගන්න පුළුවන් UPS battery උනොත් පුළුවන්. crocodile clip එක UPS battery එකට ගහලා ඒකෙන් එන ඔය line එක කෙලින්ම අරගෙන direct charge in දෙන්න පුළුවන්. ඒ ක්‍රමවේද එක තුන මොකද ඔය pen and transmitter එකේ facilities ටිකක් තියෙනවා. ඒ හැම එකක්ම වගේ තව ඉස්සරහට තියෙනවා. මම දැකලා තියෙනවා බැටරියෙම ලයිට් කීපයක් එනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් පිටදීම බැටරිය බැටරි බැහැලාද පවර් එක අඩුද කියලා. ඒ වගේම බැටරි වල තව ෆැසිලිටි එකක් තියෙනවා. චාර්ජරයට දීලා මේ බැටරිය ස්කෑන් කරපුවාම බාකෝඩ් එක ස්කෑන් කරලා ඔටෝ චාර්ජ් වෙන්න ගන්න. දැන් අනිත් එක ඇවිල්ලා තියෙන්නේ ඒකේ බාකෝඩ් එක එනවා අපේ මේ ෆෝන් එකෙන් පුළුවන් ස්කෑන් කරන්න. QR code එක ස්කෑන් කරපුවාම කෙලිම බැටරිය charge වෙන්න ගන්නවා. අපි මොකෝ settings හදන්න ඕනේ. එයා automatically settings හදනවා බැටරිය මොකක්ද අපිට plug කරලා බැටරිය QR code එක ස්කෑන් කරන්න විතරයි තියෙන්නේ. port එක bluetooth කරා මේ charger එකට connect කළා automatically charge වෙනවා. ඒ දැන් අලුතෙන් තියෙන නව ප්‍රවණතාවයන් තමයි. ඔයගොල්ලෝ YouTube channel වල මේ වගේ දේවල් බලන්න, නරඹන්න, රස විඳින්න. එතකොට ඔයගොල්ලන්ට හුඟක් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මම හිතනවා අද ඔයගොල්ලන්ට සැලුම් ප්‍රමාණය වටිනා පාඩම කරා කියලා. මම හිතනවා දැන්ට බැටරි පාඩම අත්සන් කරත් හොඳයි කියලා. ඔයගොල්ලන්ට මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංජීව සර්ටත් මම කියනවා සුබ දවසක්. උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න, ගුවන් යානා සිහිනය සැබෑ කරගන්න.
බොහොම ස්තුතියි සමන්තයා අපිත් එක්ක එකතු වුණාට අද ඒ කියන්නේ මම හිතන්නේ මේක ලොකු පාඩමක් මොකද RC ප්ලේන් යවුවත් RC සම්බන්ධයෙන් තියෙන හොබි ග්‍රේඩ් සම්බන්ධයෙන් තියෙන ඕනම වාහනයකටනේ සමන්තයා මේ ප්ලේන් කාර් ඩ්‍රෝන්ස් හැම එකකදීම මේ පාඩම මේ ගොඩක් වැදගත් මොකද බැටරි එකක් නැත්තම් ඒ කිසිම මේ වාහනයක් උඩට ගන්නවත් එලවන්නවත් දේවල් කරන්න බෑ කාර් එකක් පදින්න බැටරි එක ඕන ඩ්‍රෝන් එකක් පදින්න බැටරි එක ඕන ප්ලේන් එකක් පදින්න බැටරි එක ඕන ඉතින් මේ හැම දෙයකම බැටරි එක ගොඩක් වැදගත්. ඉතින් එතකොට මේ බැටරි එක හොඳට චාර්ජ් කරගත්තේ නැත්නම් හොඳට මේන්ටේන් කරගත්තේ නැත්නම් මේ කිසි දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ ඔබට. ඉතින් මේ පාඩම ගැන සමහර විට අදට වඩා ඔබලට චාර්ජර් එකක් අරන් බැටරි එකක් ගත්ත දවසට ආයි රිපීට් බලන්න. මොකද මේ කිව්ව දේවල් ඇත්තටම අර සමතය කිව්වා වගේ ප්‍රැක්ටිකල් යන එකක්. මොකද චාර්ජර් එකක් ගත්ත වෙලාවට තමයි මේ කියන දේවල් ගැන ඕමනා වෙන්නේ. දැන් ඕනේ වෙන එකක් නැහැ කියලා හිතුවට චාර්ජර් එකක් ගත්ත දවසට ලොකු ඕමනාවක් තියෙනවා. ඒකම